නමුෝතස්ස භගවතු අරහතු සබ්ධම්මිසුුව පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ඥුුණෝ. සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතුූ සබ් ධම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත් සාමිස්සෙ. තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මි සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්්‍ය සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත් සාමිස. තතාාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යෝතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොබේවා මිතිාදුෘෂ්ටික වචනයක් පිටනොබේවා ගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනුබේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සීලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යෝතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධරමයම අවබෝධ කරගනිත්වා සාධෝ සාධූ සාධූ සද්ධර්මශ්්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්නි අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාබේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස, මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පහුගිය සති අපි බොහොම වටින දහම් කාරණාවක් මාතෘකා වශයෙන් යොදාගත්තා එතමයි මජ්්‍යමිනික්කායේ. මජ්ජිම පන් නාසකේ සංග්‍රහ වෙලා තිබෙන ඩම්ම චේතිය කියන සූත්‍ර දේශනාව. කොසුල්මහ රජතුමා සහ භාග්‍යවතුන් වහන්සේ අතර සිදුවෙච්ච විශේෂ දහම් සංවාදයක්. කොසුල්මහ රජතුමා තමන්ගේ ලගෙහිටපු බඳුල සේනාධිපති වැරදි කාරණාවක් අහල මරපු නිසා කොසුල්මහ රජතුමාට රෑදවල් දෙකේම හිතට බොහෝසිීන් ඒ කාරණාව වදදුන්නා මානසික සිත්තවුල්ලින් තමයි රයිතුමා කල් ගත කරයි. එක දවසක් නගරක නම් ශාක්‍ය නියම් ගමට ගියපු වෙලාවේ රාජකාර කටයුත්තකට ඒ උයනට ගියපු වෙලාේ තමයි කොසල්මහ රයිතුමාටි හිතුන මේ වෙලාවේ හිතේ මේ සමාධියයක් ඇති කරගන්න. හිත සංසුන් කරවගන්න භාග්‍යවතුන් වහන්සේ දකි යන්න තිබුණ නම් හොඳයි කියලා. අන්නේ කාරණාව මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩයින්න තැනට රයිතුමායනවා භාගතුන් වහන්සේ වෙලා වැඩිහිටේ මේක තලූප කියර නියම්ගමී. භික්ෂූන් වහන්සේලාග බුදුරජාන් වහන්සේ වැඩී නැතැ නහලා භාගතුන් වහන්සේ වැඩයින විහාරට ගිහිල්ලා. රජතුමා භාග්‍යතුන් වහන්සේට මහා ශ්‍රද්ධහවක් උපදවගෙන. භාගතුන් වහන්සේගේ පාදියන්ළඟවැඳෙ වැටිලා. රජතුමාගේ නලල්තලිය භාගතුන් වහන්සගේ පාදයන් මත තබල එභාග්‍යතුන් වහන්සගේ පාදියන් දෙක මොවිින් සිබිමින් හාත්පසින් සම්භානය කරමින් ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම කොසුල් රජ, මම පසේ නදී කොසුළු රජ කියලා නමත් කියමින් භාග්‍යතුන් වහන්සට වන්දනා කළා. තේවිලාවිදී බුදුරජාන් වහන්සේ රයිතුමාගේෙන හනවා මහරජ, මගේ මේ ශරීරයටමී වගේ පරම ගෞරවයක් දක්වන්නේ මහරජ මොනවගේ විශේෂ කාරණාවක් දැකළද. මේක පින්ංවතුන් සුළුපටු කාරණාවත්නේ. පසේනදී කොසුරල් රජ කෙළෙ කෙන කාසි කෝසල කියන මහා රාජ්‍යන් දෙකෙහි අධිපති රජු. එ රජතුමාට පංහතුනි එකල ජම්බුද්ධීපී විශේෂ තැනක් තිබුණා. හරියට අදකාල ගත්තොත් ලෝකී තින බලවත් රාජ්‍යයක ජනාධිපතිවරයක් වගේ. මේ කොසොල් මහ රජතුමා දැන් බුදුරජාණන් වහන්සේල් ළඟට ඇවිල්ලා භාගතු වහන්සේගේ පාධ්‍යන්දික සිබීමෙන් භාගතුනාන්සිට වදනා කරනවා. රජවරු සාමාන්‍යෙන් කෙනෙ ගෙ ළඟ පින්වතුන හෙම දනවන්නේ. රජවරු පෙන්වතුන සාමාන්‍යෙන් කෙනෙකුටහි විශේෂ ගෞරයක් දක්වන්නේ. හැබ රජවරු විශේෂ ගෞරුවයක් දක්වන අත්ති විශේෂ තැනක් තමයි. මේ විශ්ව ධාතුවටම රජවෙච්ච. මේ විශ්වදාතුුවටම මහ රජවෙච්ච. සම්මා සම්බුදුරජාණන් වහන්සේදිරයේ කොසොල් රජු කියල කියන්නේ. ඉතාම ප්‍රාථමික මට්ටම පහත් කෙනෙ. සකොසල් මරයිතුමාන්දෙන් භාගතු වහන්සසිට වන්දනා කරන්නේ පරම ගෞරුවවැ කිහිතේතියාගෙන. ඒකයි භාගතු වහන්සේයහන්නේ මේ මොනමගේ විශේෂත්්‍යයක් දැකලද මහරජ ඔබට මේවිදිට මට ගෞරව කරණ හිතෙන්නේ. එතමි බයිට වන්දිනව නමේනි. භාගතුන් වහන්සට වඳින බයිකට නෙවේ. එවගේම තමයි මිකනිප පැත්තගත්තම හාමුදුරුවන්ට තීමම. භක්ෂුුණ හසට වඳන්න පින් වතුන යිට නෙමී ගරු කරන බයිකට නෙමේඒ වඳන කෙන වඳන්නේ තමන්ගේ හදවතයේ තියන ඒ ප්‍රසාදය නිසා දැන් උදාහරණයක් කියන්න කොම මෙහම පාසල්ලල සමහර ශිෂ්‍යෝ ඉගෙන ගත්තම ඒ ශිෂ්‍යන්ට ඒ පාසලේ දැනිච්ච විශේෂ ගුරුවරයකිඉන්නවා එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙතුන් දෙනෙක් වෙන්න පුළුවන් ඔය වගේ දැනිච්ච කෙනෙක්කිඉන්නවා. එකන එක සාමාන්‍යින් පාසල කිගෙනගත්තු බොහෝශිෂ්‍යන්ගේ ජීවිතයට දැනෙන දෙයක් එකන සාර්ථකවෙච්ච සමහර කෙනෙක් ඉන්නවනං සාර්ථකවෙච්ච කෙනාට දැනෙනවා මගේ ජීවිතයේ පාසලේ වීරයා ගුරුවරයාමිනි මේ කෙන කියලලා අපටත් එහම දැනිච්ච තැන් තියෙනවා. එතුට දැඟර විශාල ගුරුවරු පිරිසක් අතරින් විශේෂ කෙනෙක් වෙනම දැනෙනවා. ෙක්වෙන්න පුලුවන් තුන් හතර දෙනෙක් වෙන්න පුළුවවා. හැබැර ශිෂ්‍යයා අපිහිතමොකෝ යම් උසස්තැනකට ගිහිල්ලා. ඔහු ජීවිත යම්පැත්තකින් සාර්ථක කරගෙන එදාට ඔහොට මතක් කෙනම අර ගරුවරය පිළිබඳව. ඒ ගුරුවරය හොට මතක් වෙනවා. එම මතක් වෙච්චේ වෙලාවට අර ගුරුවරය දකිින් යනවා ගරුකර්‍ය යනවා වඳින්්‍ය යනවා නිතර නිතර සූදුක් විමසනව ගොරුවරය ගැෙන දැන්. ඒ ගරුවරයා ලංඟට ඉගෙනගෙන ගිහිල් ඉවරවෙලා ආයි නැවති යන්නේ. ඒ ශිෂ්‍යයට තියෙන නීතියක් නෙවෙේනි. එකගන පැවරලා තින වගකීමක් නෙවී. නමුත් ඒ ශිෂ්‍යයා ඒ මනුසයා තමන්ට උගන්නපේ ගුරුවරය හොයාගෙන නැවත යන්නේ. ඒඇන්නේ නැවත හොයාගෙන ගිහිල්ලා වඳන්න තරම් හිතේ පැහැදිීමක් ඒ ශිෂ්‍ය ගිහිතේ තියෙනවා. අ ගුරුවරය පිළිබඳව. එතර බලන්න සමස්ත ගුරුවරු අතර, එක ගුරුවරෙක් වෙනුවෙන් විශේෂෙන් මේ ශිෂ්‍ය ගහිතේ පැහැදීමක් ඇැතිවුණියයි. එකන්නේ ඒ ගුරුවරයා මේ ශිෂ්‍යට දැනෙනෙවිදදියට පාදිනවිදදියටට ජීවත් එච්ච කෙනෙ. තොට නං වඳින්නේ ගරු කරන්න සූදුක්විමසන්න යමු උපකාරයක් කරන්නේ ඒ ශිෂ්‍ය බයකට නෙවේ. එක ශිෂ්‍යයාගේ කාරය භාරයක් නෙවේ එකන මනුස්්‍යයාගේ කාරභාරයක් නෙම ඉග ෙන ගිහිලිවරනාාම විල වඳන්නම කියනෙක නමුත් ගිහිල වඳීන්නේ එකඇන්නේ වඳන්න හිතෙන කෙනෙ. උදාහරණින් පෙන්නල් දුන්නේ හාමුදුර නමකට වදිනම කියලා කියන්නේ තාගිහිම දෙයා. භාග්‍යතුන් වහන්සේ නිතරම භික්ෂූන් වහන්සේලාට මේ සීල ප්‍රතිපදාව ගැනඋහන්සේ නිතරම දේශනා කළේ ඒ සීල ප්‍රතිපදාව තුළ ජීවත්වීම මේ ශ්‍රාවකාව යහපත් පැත්තකට යොම කරන්න පුළුවන් විශේෂ කාරණාව. බොහ විශේෂ කාරණාව. ඒකමී වාමින් වහන්සේලා හැටිට අපි වටහා ගත යුතුදේ තමයි මෙ චීවරේ කියල කියන්න න්නපින් නතුන අපිට ආයුධයක් නෙවෙේ. චීවරය කියල කියන්නේ අපිව තව කෙනෙක්ව බයිකරවන එකක් නෙවෙේ ඉතුරි මිනිස්වඇයිල්ලා ස්වාමීන් වහසල හැට්ට අපට ගරු කරන්නේ වදින්නේ බයිකට නෙවේ. නැ අපි හැම වෙලාවකම දැනගණ්ඩෝන අන්නේ ගෞරවය හැම තිස්සේම් අපතුළ රැකගන්න. භාගතුන් වහන්සේ විනි ශික්ෂා පදවල බොහෝතැන් ලදි භාගතුන් වහසේ මේේ භික්ෂුන් වහන්සේලාගේ ම භික්‍ෂු භාාවයට හැම පැත්තැකීම වැටවල් බැඳල තියෙනවා. මේක කරන්න එපාමිනිමක මිහමක් කරන්න තුටි ඒ වැටවල් බැඳල තියෙන්න්නේෙම අර භික්‍ෂු භාවේ රැකගන්න තුොට ඒකේ බහෝදේවල් තියෙනවා අපපසන්නානංවා පසාදාය පසන්නානංවා බිහෝභහවාය නො පැහැදුුණු අයගේ පැහැදීම ඇතිකරවණඩත් පැහැදුනු අයගේ පැහැදීම වඩාත් පහදවන්න තමයි? භික්‍ෂුන් වහන්සේගේ චර්යාරට්ටාාවල් තියෙන්ද ඕන්න. තුොට ඒක සමහර විටකට අපිට සමහර දේවල් හිතන මේ විදිර කළොත් හොදයි කියලා. නමුත් ඒක භික්‍ෂුන් වහන්සේ නමකට උචිත වෙන්නේ. නිවැරදි ප්‍රතිපදාව රකිනවනං දෙවතුනි පිළියන ගණනක් මිනිස්සු ගාතනය කරපු කෝටි ගණනක් මිනිස්සු ගාහතනය කරපු අශෝ කදිරාජ්‍යයා ධර්මාශෝක රජු බවට පට්ටොනී මිනිමි කසාවතක් දරපු ඒ සුපසන් භිච‍චුන් වහන්ේ නමක් දිහා දැකලා උපසම්පන්‍යයන් වහන්ේ නමකුත් නෙවී සාමනීරයන් වහන්ේ නමක් දැකලා එතකොට හිතල බලන්ඩ ඒ ගමන් විලාසය ඒ කතාබහ ඒ ආමන්ත්‍රණය ඒ රජුගේහිත නිවන්න කොයිතරම් ශක්තියක් වෙලා තියෙනවද රජුගෙති බිච්චර හිතේතිබිච්ච මහා වේදනාව නැති කරන්ඩ කොයිතරම් සිල්ල සක්වෙලා තියෙනවද අන්න ඒ ක්‍රමය නිතරම භගතු වහස භික්ෂුන්හන්සේලාට කියපු කාරණාව ඒක අපි හැමති සේම තේරුම් කරග්ඩෝන මේකටත්මී ක අපට ලැබෙච්ච විශේෂ වරා ප්‍රසාධයක් නෙවී අතීතේ වැඩහිටපු භික්ෂුන් වහන්සේලා උගත් සගපීතුරුවරයන් වහන්සේලා උන්වහන්සේලා මී බුද්ධචීවරේ ගෞරවය මනාකොට රැකල අපට ගෙනල්ල දුන්න හරියට අර රිලේදුවනො වගේ ක්‍රීඩාවක්තින ඒ වගේ අපට ගෙනල්ල දුන්න තට අපිත් මේක ගෞරවේ රැකගෙන අපි අනාගතයේ මේ සාසනයට එන්නේ ඉන්න භික්‍ෂුන් වහන්සේලාට බොහෝම ගෞරය මේ චීවරය පූජ කරඩඕන එක තමයි අපි වගකීම එතකොට තමයි මිනිස්සු තුළයි පැහැදීම ඇති වෙන්නේ ඒ ප්‍රතිරෝපයට ඒ පැහැදීම ඇති වෙනවා බාන්නක මේ පසේ නදී කොසුල් රජූ ලෝතුරා භාග්‍යතුන් වහන්සේට වන්දීදවා භාගතුන් වහන්සේගේ පාදයන් දෙක සමිබී කක්ති විශේෂ කරුණා එක භාගතුන් වහන්සයන්නේ මහරජ මොකක් නිසාද මිහිම්වදන්නේ තොටේ වෙලාබේ රයිතුමා කියනවා ස්වාමීණී මට උබවහන්සේගේම ධර්මය තුළින් උබහන්සේගේ බනහල ඒ ධර්මය තුළින් ඒ ධර්මය අනුව මට ලැබිච්ච අවබෝධයක් තියෙනවා. ඒ බන අහලා ධර්මශ්‍යවනය කරලා ඒ ධර්මය අනුව නුවනින් අවබෝධ කරගත්තු ධර්මය අනුව නුවනින් ලබාගත්තු විශේෂ දෙයක් තියෙනවා. එක යම්කිසි අනුමාන ඥානයකින් ලබාගත්තෙක. මට සාමීනි අන්න ඒනි සයි ඔබවහන්සේට මීවිද්‍යයට පරමගෞරුවයක් තක්වඩ හිතෙන්නේ. දැඟුණන රජතුමා එක එක විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේටමිහිෙම පාදයන් දෙක සිබිමින්. පාදයන් දෙක සම්භහනය කරමින් භාග්‍යතු වහන්සේට වන්දනා කරන්ට හේතුවෙච්ච කාරණාාවමකරද කියලා. ඔොද භගතු වහන්සේ දේශන භාගතු වහන්සේට රයිතුමා කියනවන පලවෙනි කාරණාවට. ස්වාමීනය ඔබහන්සේ සම්මා සම්බුද්ධයි. මෙන්න මේක තමයි මට තින පල්ලවෙනිීම කාරණාව. කියලා රයිතුමා කියනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. පිඟතුන මේ බුද්ධ ශසනී මේ ශාසනික ප්‍රතිපදාවට බැසගණඩ ශ්‍රාවකයාට තියන තියෙන්ඩෝන මූලිකම කාරණාව තමයි ඔන්න ඕක. මේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන මිනමි විශ්වාසය. ඒ ශ්‍රද්ධාව. තු ඒ ශ්‍රද්ධාව ඉපොදුනයින් පස්සෙද තමයි අපට ඉතිනින් එහා පැත්තට මේ භාගතු වහන්සේ දේශනා කරපු ඉතුරු ධර්මතාටික එකින් එක වැඩෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා අපට දේශනා කරපු, ඒ කාරණාවනිසා තමයි එක පිළිගැනීම ඒ විශ්වාසය මත තමයි ඉතුරු ධර්ම කාරණාටික අපට ඒ විදියට වැඩෙන්නේ තු මේ ශාසනයට යමෙක් බැසගන්නවනං ඒ බැසගන්න කෙනා තුළ තියෙන්නටඕන පල්ලවෙනිීම කාරණාව තමයි භාගතු වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා පිළිගන්නවකෙන කාරණාව. බුදුරජන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව එකතැ පලවෙනිම කාරණාව ො මේ භාග්‍යෝතුන් වහන්සේ නමක් කියල කියෙන අත්ති විශේෂකිෙන. බලනේ විශේෂත්වය වෙනමින් උන්වහන්සේ සංසාරය කොයි තරම් පාරමිතා පිරුවද. කොයිතරම් වේසුනාද සාරා සංක කල්ප ලක්ෂයක් පුරාවටම නියත විවරණින් උන්වහන්සේ පාරමි දම් පිරවා. සොලොසා මහාකල්පා සංක්‍ය දහසයක් උන්වහන්සේ අනියති විවරණින් පාරමිතා පිරවා. සම්පූර්ණ පාරමිතා කාලය විසිය අසංකොත් කල් ප ලක්ෂා උන්වහන්සේ පාරමිතා පිරවා තදක පින්හතුනි සාමාන්‍ය කැපකිරීමක් නෙවෙේ අත්ති විශේෂ කැපකිරීම තුර ඒ තරන් කැපකිරීමක් කරලා උන්වහන්සේ ඒතනම් වෙහෙසක් දරමින් උන්හන්සේ ලබපු උත්තම පලයතමයි මේ සම්මා සම්බුද්ධත්යකන පලය භාගතු වහන්සේ ලබපු උත්තම පලය තමයි මේ සම්මා සම්බුද්ධත්යකින් අති විශේෂඵලය භාග්‍යවතුන් වහන්සේ පිංවතුනිමි ලෝකෙට පහළ වෙලා අපට ධර්මයක් දේශනා කරනවා. එතුට පංහතුන අර භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ මම කිසිවක් දන්න නෑ කියන මෙන්නෙමි සද්ධාවතින සද්ධවන්තයන්ට තමයි ඉතිරින් එහා පැත්තට මේ ධර්ම මාර්ගගේ පිංහතුනි දියුණු වෙන්නේ. නමුත් අද බොහෝදිනිකුට ඉස්සරහට යන්න බැරි දියුණු වෙන්න බැරි එකම බාධාව තමයි මිනිම පල්ලවෙනිම කාරණාව හිතේ නොඉපදීම. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන එක හරි හැටි අවබෝධ නොකරගැනීමම තමයි බොහෝ දෙනෙකුටම සාසනී ඉදිරියට යන්න බැරි වෙලා තියන්නේ. එක ගොහොමද උප්පු කරන්නේ ද බලන්න පිංතුන භාගිතුන් වහන්සේ දේශනා කරන කොයි තරම් ධර්මකාරණා පිංතුන ප්‍රතික්ෂප කරන ඉන්නවද. සමහර කෙනෙක් සූත්‍ර ප්‍රතික්‍ෂේප කරනවා සමහර කෙනෙක් බිධර්මය ප්‍රතික්ෂේප කරනවා සමහර කෙනෙක් විනය කොටස් ප්‍රතික්ෂප කරනවා සමහර කෙනෙක් අට්ටකතාාව බැහැර කරනවා සමහරෙනෙ කට්ටකතාව කොටස් බැහර කරනවා විවිධ විවිධ පිංතුන මතවාද විවිධ විවිධ අදහස් බුද්ධ ශාසනයට සමහර පිරිස් එකතු කරල තියෙනවා. එ ඔන්ගේ හිීතල්ලු දැන් එක උදාහරණයක් කියනවන එැම සමහර කෙනෙක් කියන මෙහෙම. අපි අධ්‍යනය කරන්න ඕන මහා සතිපට්ඨාන සූතර දේශනාව. මොකද භාගිතුන් වහන්සේ මේ නිර්වාණාවබෝධියයට තින එකම මාර්ගයයි ඒ මාර්ගය තමයි මේ. සතර සතිපට්ඨානය කියලා මහා සතිපට්ඨාන සෝතර දේශනා කරලා තියෙනවා ඉතින් එනිසා පී නිවන්දකින්න ඕන නං ඒක තමයි කරණ ඕන කියලා සමහර කෙනක් කියනවා ත දගෝස්සය කියනවා මෙපුුදු පූජාපඇත්වට නිවන්දකින්න බෑ බණ බොහෝ ඇහුවට නිවන්දකින්න බෑ අනි දේශන අධ්‍යනය කරයි කියර නිවන්දකින්න බෑ නිවන්දකින්න ඕන්නං මෙිනිම සතර සතිපට්ඨානය වඩන්න කියල තමයි සමහර කෙනෙ කියන්න. ඉතුට බලන ඒ තුළම ඒනගේ සද්ධහාව විිදිලා. ඒ හරයට මට මිනිමිහිම උදාහරණයකින් වැටහිෙන්නේ. එකනො උදාහරණන් ගොඩක් නොගල පෙන්න නම් පුළුවන් නම අප පෙන් ුතුට මේක තේරුම් කරණ් ඕන නිසා උත්සාහයක් ගන්න මිනිමිහිම උදාහරණයකින් කියල දෙන්න. දැන් සමහර කෙනෙක් කියනොම පූජා කරණයවා මේ වන්දනා කරනේවා ඒව සද්ධහ විප දෙන්න තියෙන කාරණා ඒ තුළින් නිවන්දකින්න බෑ නිවන්දකින වනම් සතර සතිපට්ටානය වඩන් ඩඕන. ඒ සතිපට්ටාන සූත්‍ර දේශනා විතර අප අධිනය කරණ්ඩෝන අනිත් කාරණා සාමාන්‍ය කාරණා ඒව සාම්ප්‍රදායික කාරණා ඊට වඩා මේකයි කරණ් ඕන. තුර එක කියන ීට වඩා මේකයි කරණඩ ඕන. එ නිවනටත් අදාළ වෙන්න මේ සතිපට්ඨාන සූත්‍රය. තර අවශේෂ කාරණා, නිමනට අදාළ වෙන්නේ නෑ ඇතව සද්දහෝඋපද වන්න වගේ දේවල්ලට තමයි ඒවා අවශ්‍ය වෙන්නේ කියල තමයි සමහර කෙනෙ කියන්නේ ඇතරමති සද්ධහවනැතිරිසා තමයි හොම කියවෙන්නේ මං අපි පංුතුට ඔකුට පිඩි උදාහරණය කියන මිහම දැන් අපිහිතම බුදුරජාන් වහන්සේ ඔය සමහර තැන්වලට මිහෙම ගිහිල්ල බණ කියනවන දැන්මී මේ ත්‍රිපිට කියයේ තියෙන අනිෙත් මේ සියලම සූත්‍ර පින්වතුන ගත්තම ඒ සියලම සූත්‍ර කෞරු විෂන් දේශනා කරපුවාද. එම කෞද අපට කියල දනි භාගතු වහන්සේනි. පින්රන්න කෙළ කියේලදන කවද භාගතුන් වහන්සනි පව්ර නිපා කෙලෙ ෙිකවකවේ කවද භාගතුන් වහන්සේනි මෙ සියල්ල දේශනා කරී භාගතුන් වහන්සේ අපිට. එනි භාගතුන් වහන්සේ දේශනාකරපු කාරණාව තමයි අපට කියන්නේ? මේ කොටස්ටිකවශ්‍යන මිනි මේ කොටස විතර අදධන කරන්න නිවන්දකින්න ඕන්න තොට නිවන්දකින ඕව නැත්තං අරටිකරටකමක් නෑබැයි නිවන්දකින වනං ෝ ගොල කරන්නන මිනි මේකව තමයි එතකට බලන්න පින්වතුට දැන් බුදුරජාණන් වහන්සේ අපරාධය කරාවගෙන හිතෙන් අපිට ඇයි අර අනිර් දේශනාවල් කරලා තියෙත් භාග්‍යතුන් වහන්සේන ත භාලක මේ පොත්පණ සතක තියනේවා අපිත් කොච්චර අධ්‍යනය කරන්න ඕනු. ඉත්තා මධ්‍යනය කරනවන. කෙලවරක් නෑනේ. තින් ැන් බුදු කෙනෙක් ලෝකෙට පහල වෙනි මිනිස්සු දිවි ලෝකයවන්නවත් අපයි මුදවගන්නවත් නෙවේනි. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ සංසාර සත්‍යාව සම්පූර්ණයම සසරී මෙතර කරවන්න. දෙව්ලෝව දිවි සම්පත් දෙන්නවත් මනුෂ ලෝකයේ මනුෂ සම්පත් දෙන්නවත් බ්‍රහ්ම ලෝකයේ බ්‍රක්්ව සම්පත් දෙන්නවත් නෙවී බුදු කෙනෙක් ලෝකට පහල වෙන්නේ. ත නිර්වාණය ලබල දෙනතම පහලවෙනි. තකොට දැ නිර්වාණය ලබල දෙන භාගතු වහන්සේ පහල වෙලා එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මේ නිවන ටත්‍යවශ්‍ය නැති කාරණාවත් දේශනා කරලා ති එතකොට දැන් එතන හරියට ගත්තම අපට හිතෙන්නේ වැඩකට නැති දකුත් බුදුරජාණන් වහන්සේ කරලාවගේ. දැන්ම භාගතු වන්සේ දේශනා කරපු සූත්‍ර නීමේවා. උදදාහරයයක්ක් නෙන කෙලිකේ මෙහහිමයි දෙ අපිහිතමොන්න මහාචාර්රයකින්නවා. හාචාරවරයා විශ්වවිද්‍යාලිදී දේශන පවත්තරමා. යම් දේශනයක් කරන්න ඕන තැනකට ගියාම එතන විශේෂ දේශනයක් පවත්වන තුොඩ දේශනය පටිගත කරලා අපිට නැවත නැවතහන්ඩ පුළුවන් බොහෝ දැනුමක් ලබන්න පුළන් ඒ මහාචාරවරයාගේඒ කතාව තුළ එහෙම අවස්ථාව ක අපට තියෙනවා. හැබැ අපිහිත්තමක දැන්මී මහාචාරවරයා තේකඩකටන කල හින්නු. ටන කෑමකන්න තෝට ඒඒේ කඩේට ගිය පිලාවට ඒ ඉතනන්න මනුස්සෙක කතා කරන්න ලැබුණොෝත් ඒ විලාවට මහාචාර්තුමාගේ තිනෙමිල්ලෙකු දැනුමක් එක්නවෙනි කතා කරන්න. අපි දැන් ඒ මහාචාරවරයගේ දේශන පටිගත කරගන්නවාගේ එතුමාම දැ කෑම කඩකට ගියම් ඉතන කතා කරටි අපි පටිගත කල්ලාහන්න. ම බස්සක යන මන් කෙනෙක් හම්බුනව කතා කරනවා පාරිදි හම්බෙන ගමන් කෙනෙක් කතාරන කතා කරන හම්බෙනවා. සමහරලට ඒකිනාාවත්තිික්ක මොහොත්තිදි තිීන මාතුෘරකාාවක් කතා කරන්න පුළුව. සහරටහන පුලන්ද මීද වසල පායිනවනීද වැැස්සටික කඩුවයිනේ දහරි රස්නීනීද. සමහරටට කතාවක ආරම්භෙක්වෙන්න පුළන්ඒක. සමහරට ම මේ කාලිතන දේශපාලනයේ පිළිබඳ කතා කරයි ආර්ථගේ පිළිබඳ කතා කර තිකොට සමහරලාට ඒ ඒවා අපට පටිගත්ත කරලා නැවත නැවත හන්ඬ තරම් අවශ්‍යතාවයක් නැහැ. ඇැබ එතුම ගැර මේ විශ්විද්‍යාල දිහමනැත්තන් දේශනය කරන තැනදි පවත් උපු දේශනීතම අපට වශවෙනි. තුර අරවක්කුම අනවශ්‍යකාරණ. මට හිතෙනවා සමහරයට බුදුරජාණන් වහන්සේ ගැන හිතන හොම්වෙැති කියලා. ඒ ඇන්නදැන් භාගතු වහසන කො හිටරරි වඩිනවා. ඩපු ලාට බුදුරජාන් වහන්සේ තන ධනිවල්දලිවර වෙල හි පිරිස බනක් කියනවා. දැං අපිත් සාමාන්‍ය ධනෙකට ගියාම දාානිවල්දල රනාම බහ අවස්ථාවංල බනක් කියනවන පිගනමෝ දැංගල්ලා. ඉදර මට හිතනවා දැං ඒවගේ තැනකට ගියාම සමහරලාට පිතිං ඔය සාමාන්‍ය කාරණාටිකක් තම කියන්න එතිකොට බුදුරජාණන් වහන්සේත් එහම බනවලට ගිහිල්ලා දන්දදින ැන්වලට ගිහිල්. ඒ තැන්වලට ඒ මොහොතට ගැලපෙන කරුණක් කියලෙනවා සමහරලාටට ඒක සූත්‍රය කෙටිට සංග්‍රහවිල් අපි ත්‍රිපිටය කටෙනවා හැබයි ඒක නෙවේ මූල්ලි කරමෝන වෙන්නේ මූලි කරමොන වෙන්නේ මිනි සතිපටාන සූත්‍ර දේශනාවයි කියල තම කියන්න එතවොට අරකාරණා විශේෂයෙන් අධ්‍යපශනය නි මේක තම අපි කරන්න ඕන කියෙල්තම කියන්නේ මට හිතෙනව සමහරයට බුදුරජාන් වහන්සේ අර දේශනා පිළිබඳවත් එහෙම හිතෙන වෙති කියලා ඇයි ඒ එක තුන් වහන්සේ දේශනා කල තියෙන්නේ නමුත් මෙතන විශේෂීෙන් අපේ පිංහතුට කියන්නන කාරණාවත් තියෙනවා පිංහතුන් කවදදාවත් එහෙම වැරදි අදහස කවබෝධකින් නිපා මොකද බුදු මවම් අපට දේශනා කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ යම් වචනයක් දේශනා කරාන්න නං ඒ දේශනා කරපු සෑම වචනයක්ම අර්ථයක් ඇතුව දේශනා කරාමිසක් අර්ථයක් නැසෝදේශනා කරේනෑ භාගතු වහන්සේ මත් දේශනා කරානං ඒක අවබෝධෙන් දේශනා කරා මිසක් අනවබෝධං දේශනා කරේනෑ. කියලමි අංගුත්තර නිකායේ පලවෙනිපොති තිකනිපාතියේ ගෝතමක චේතතිී සෝත්‍රයේේදී බුදුරජන්හස දේශනා කළ තියෙනවා. අවබෝධ කරගෙන අරථයක් ඇතුව තමයි භාගතුන් වහන්සේ බන කියල තියෙන්නේ. එකයන්නේ භාග්‍යවතුන් වහන්සේ කිසි වෙලාවක මේ සසර සත්පයාට සංසාරයේ ඇවිදිී අනුග්‍රහ කල්ලනේ භාගතුන් වහන්සේ අනුග්‍රහ කල තියෙන්නේ හැම වෙලාවකම සසර සත්පියාව සසරින් මිදන්නම පමණයි එතකොට හිනං අපට අහන්න පුළුවන්නේ ඇයි එහිනං සමහරයි දෙවලුවගේ ඉතුට සමහරයි බ්‍රහ්මලෝකිකිී අපට ප්‍රශ්නයක් තියෙනවන ඇත්තටම් ප්‍රශ්නයක් නවිතන තියෙන්නේ ඒ දෙව්ලොවගියපු ඇත්තෝ දෙවු්ලවගිය නිවන් නොදැක පිහතුන ඒ අයට නිවන් දකින්න මාර්ගඵලලබන්ඩ අවශ්‍ය කරන ධරමතා දියුණු වෙලා අන්නෙති නිසා. ගො බුදුකෙනෙකුට බෑහැ මෙ සියලු දෙනාටම නිවන දෙන්න. නිවන් මාර්ගයට අරගෙන ගිහිල දාණඩ බෑ භාග්‍යවතු වහන්සේට පුළුවන් මගපෙන්වන්න විතරයි. ඉනදති බුදුරජන්හන්ස ලාපපුරොත්තුව න කි නගේ සද්ධහාවව කොට සද්ධහව දියුණු වෙලා තියෙන මට්ටමටි අවබෝධ කරගෙන ඒ මාර්ගයනුව ගිහිල්ලා සමහරකෙනෙ දව්ලොව යන සමහර කෙනෙක් බඹලොබව යනවා සමහර කෙනෙක් සෝවාන් වෙනවා සමහර කෙනෙක් සකදාගාම වෙනවා සමහරගෙනෙක් කනාගාම වන සමහරගෙනෙ ්‍රහත්වෙනවා ඒ එක්කි දෙකාගේ සසර වඩපු දියුණුවත්ක තමයි ඒ වර්ධනය ඒ ඒ අයිගේ තුළු ජී වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේතරේ ඉතිනින් හා පැත්තටක් දෙයක් කරන බෑ භාගතු වහන්සේට දැන්. පුකුසාතිම හරයිතුමාට දේශනාවක් කර ධාතුවි භංග සූතරය. ඒ දේශනාව කරලිවර වෙලා භාගතුනාන්සේ දැක්ක දැන් පුකු සාත රයිතු මනනාගාමුණ දශනාව නතර කර. උහන්සේ වැඩිය කුමල්හලේ. තුර බුදුරජාන් වහන්ේ රහත්වෙන බණකිවෙනේ ඇයි රහත්වෙන බණ කිවෙනැඇත්තිේ. කකු සාතිය හරයිතුමාට මී මොහොතය යන්නඩ පුළන් උපරිම පලේ තමයි සෝවන් අනාගාමී පලය. ඉතුරු මාර්ග මී ජීවිතය වැඩන්නේි නෑ අන්න ඒ වගේ තමයි භාගතු වහන්සේ බණ කියන්නේ තකොට මේ සෑම වචනය කමතියන්නේ නිර්වාණ රසය එනම් මේ බුද්දු මොවීන් පිින්වතුන කවර දාක්වත් මේ ලෝකයට අන්නවශ්‍ය යමක් දේශනා කරන්නේ නෑ භාගත වහන්සේ කවදාවත් අනවශ්‍ය යමක් දේශනා කරන්නේ අවශ්‍ය දෙයක් පමන්න මයි භාගතනාහස දේශනා කරන්නේ. අනවශ්‍ය දෙයක් දේශනා කරන්නේ. නිවන් දකින්නට අවශ්‍ය කරන දෙයක් පමණයි භාගතනාන්ස දේශනා කරන්නේ. භාගත වන්සේ නිකං නිකරුණේ කිස්සිම කෙනෙක් එක කිසිම කතාවක් කරන්නේ නේ. උදාහරණයක් කියනවා නම් අපිහිතමු හර පංහතුට මතක ඇති දවසක් බුදුරජන් වහන්සේ එක ගමකට වඩිනවා. ඒ ගමීනෝ දුප්පත් මනුස්සේ දම පද අට්ටකතාාව සුක වක්ගේ මටමත්තක ටනමි ගථතාව තියෙන්නේ. එතකොට එතනට භාගත වහන්සේ වැඩම කරාම යුදුන් තිහක් දුර ගෙවාගෙන භාගතහන්සේ ගමට එන්නේ එන්නේ අර උපාසකතුමාට අට දුපත් මනුසයට බණ කියන්නේ ඒ මනුස්සයට මී ජීවිතය සෝහන් පලිල බන පින් තියෙන නිසා. බුරජාන්හසේ එන්න බව කලින් දැනගෙනමි දුක්පත් මනුසයා බනහන්න සූදානම් වෙලා හිටිය නමුත් එදා තමන්ග හරක ලනෝඩිහාගෙන ගිහිල්ලා එනිසමී මනුස්්‍යයා කළි තැන් බනහ්‍යනක පැත්තිගින් තිය හරක හොයන ගිය හරක ොහයලිවරල නහනයාව කියලා බුදුරජාන් වහන්සේ බන කියන තැනට වැඩම කල්ලා උන්වහන්සේ පිරිසත්ව වෙල වාඩ වෙලායින් දෙද බලන්නවර උපාසකතුමානේ උහන්සේ දකිනවා මම යුදුන් තිහක් දුර ගවාගෙන මෙතනටේම මේ මනුසට බණ කියන්නේ ති මනුසය නැතු බනකිලි වැඩක් නේ. එනිසා භාගතු වන්සමකොද කළේ අර මනුස්යා හරක හොයාගෙන ගෙදර ගැටගහලා නැවතත්මී ධර්මශාලාවට එන්න කකම්ම භාගතුහන්සේ නිහඬ වෙලා වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේ ඒ අර නිහඩ වෙලා යම් කොට කාලයක් වැඩඉන්නවනි තුරේ වැඩඉන්න කාලේ දෙ අපි උදාහරණයක් ගතු අපි හිතමකු බනකට ගිහිල්ල බනපටන්ගන්න විනාඩි පහළුවක් විතරපි බනාසය වාඩි වෙලා හිතියොත් උතුනින් අඳුරන කෙනෙක් කවු් කතා කරනවා ඇවිලා කතා කරනවා එම ඇත ලඟින් ගියපු කෙනෙක් කතා කරන ඉස්සරහා වාඩල හිටපුගෙනෙ කෙල කතා කරන පුළුවන් උතු එහෙම කතා කරන්න පුළුවන් බදුරජාණන් වහන්සසි තුහ ම වස්ථාවන රගන්න . ಭග හස ළගට විල් අඳුරනා දන්නයි හිතවත් අයයි කතා කරන ොළුවන් කොළ පාගයි කතා කරන පුළුව. හැබැයි පින්හතුනී, බුදුරජාණන් වහන්සේ බණකට වැඩ පෙලාවෙ. ොහොතක් තිීෙනවන බන පටන්ගන්න, ස් ර ොසල් රයිතුමා ඩ වෙලා හිටියෝොත්. ාගතුනාන්ස හන්න කොසල් රයිතුමාගේ. මහරජ කොහොමද ීදවසල් රාජ්‍ය හොඳින් කරගින් නවද ස්වාමි බිරිද සනී පංඉන්නවද. ො දරුවහෙම සනී පංගින්නවද නිදසර කරදිරයක් දුකක්කයෙම නෑනේද. එමනැත්තං අහන්න නෑ මේ මහරජ කොහොමද ධර හපු බණ්ටික හොඳයිද. එහමහන්නේ. මේ දසල මොනවද කරන විශේෂ පින්කං එහමහන්නේ භාගතනන්සේ. අර සමහරයි කතා කරන පටගන්න කොට තිං කතාවක් කරන නතින සාබද වහහිනවද. ඌ අගේව කතා කරනව එහම භාගත වන්සේ කතා කරන නෑ. පිකතුර බුදුරජාණන් වහන්සේ? යම් කතාවක් ආරම්භ කරනවනං ආරම්භ කරන්නේ ඒ ධර්ම දේශනාවට අවශ්‍ය කරන මාතුරකාවගේ පමණයි. යම් කතාවක් පටන්ගතුත් ඒ පටන්ගන්න තැන තමයි දේශනාව ආරම්භිය. තැම එක උදාහරණයක් කියන්නම්. පබුතූපම කෙල සුූතර ඇතිවන කෝසල සංයුක්තය සංයුත්ත නිකායි. ඒ කෝසල සංයුක්තයේ ඉතන තින කතාවේ, දවසක් රජතුමා තමම් මරන්නාපු මිනිස්සු පන්සීදිනෙක් මරලා ඒ කවසං කරල බුදුරජන් වහන්සේ වැඩඉන වෙලා පන්සලට ආාව. ත බුදුරජන් වහන්සේ ළඟට ඇවිල භාගුතුනාසට වැැඳල එකත් පසක වාඩුනාාම බුදුරජාන් වහන්සේ රයිතුමාග හනවා ඇයි මහරජමි ආේලාව කියහනවා. තොට රයිතුමා කියනවා ස්වාමීණී යම් රටක රජකිෙනෙකුට පැවෙරලා තිෙනවන යම් රාජකාරිය කියල කොටසා අන්නේ වැනි රාජකාරය කිවර කරලේ මංමියාවේ කියල රයිතුම පිළිතුරදන්න. ඉතු ඉන්නේ තැන තමයි ඒ පබ්බතුූබොම සූත්‍ර ආරම්භය. ඉතිින් තමයි භාගිතුනන්ේ දශනාවට ප්‍රවිශ්ටනනි. අන්න ඒ වගේ භාගිතුනන්සර වෙනයම කතාකළොත් කතා කරනමි දේශනාව ආරම්භය ඒ හැර කොහොමද රජතුමා කාලදන්නේ සනීපෙන් ඉන්නවද. ිරිඳ සනීපෙන් ඉන්නවද දරුව සනීපෙන් ඉන්නවද කොහොමද මේ දවසලමේ කරදරහෙම නැද්ද එහමහන්නේ භාගතු වහන්සේ භාගතු වහන්සේ යමක් අහනවනං අහන්නේ යමක් මුයින් පිට කරනවනම් පිට කරන්නේ හේතුවක් ඇතුව අර්ථාන් විට දෙයක් හැරෙන්න අනාර්ථයෙන් අහිතුකව අනවබෝධයෙන් භාගතු වහන්සේ කිස්සි දෙයක් පෙන්වට නිදේශනා කරන්නේ භාගතු වහන්සිේ මොන හතුටුද බන කියන්නේ බන කියන්නේ නිවන්දකින හේතුවොට. එනි සාපේ පින්වතුන් මේ භාගතුන් වහන්සි කිසීම දේශනාව ප්‍රතික්ෂේප කරන්නපා. ඒකයන්නේ අඩුමතර්ම දැන් රිජුව ප්‍රතික්ෂප කරන්න නැතුුණනාට සමහරකිෙන ක්ක්‍රෝ ප්‍රතික්ෂප කරනවා එකන කියන්නේ දැ ඒව සද්ධහවිපදින කාරණා ඒව නිවී නිවන්දක්කි නවශ්‍යවනි මනි මේකයි නිවනටවශ්‍ය වනි කෙල්ලතමයි. ඇතකොට එහෙම කියපු ගමම්ම එහෙම අවබෝධ කරගත්තු ගමම්ම පතු අ භාගතුන් වහන්සේ කරි සද්ධවත් නැති වෙනවා ධර්මයකිරි සද්ධවක් නැති වෙනවා තින් බුදුරජාණන් වහන්සේකිරි සද්දාවක් නැතිව ඒ කනාට මේ දහම් මාවත ගමනක් යන්න බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ පිංවතුනි ආකාස ගංගාව වගේ අපට මහාකරුණාව ලබල දෙනවා ුදුරජන් වහන්සේ ආකාස ගංගාව වගේ මහා කරුණාව අපට ලැබල දෙනවා එතකොට දැන් ඒ මහා කරුණාව අපට ලැබෙන්නේ භාගතුන් වහන්සේගේ කරුණාවෙන් සරණක් අපට ලැබෙන්නේ පිහිටක් අපට ලැබෙන්නේ පිින්නතුනි මතක තියාගන්න සද්ධාව තිබුණුත් පමණයිඒ සද්ධහාව මට්ටමට අපට භාගතු වහන්සේගේ අනුග්‍රහහි ලැබෙනවා උදාහරනයක් හිතමකොදැන් අපි වැස්සක් වහින වෙලාවට ඒ කෙනෙග්‍යතයේ තියෙනවන බෝතල් මෝඩියක් එතකොට යාට ලැබෙන වැහිවතුර ප්‍රමාණය බෝතල් මෝඩිී ප්‍රමාණයට ලැබෙණි. තවත් කෙනෙකු ග්‍යතේ තියෙනවා කෝප්පයක් එතකොට එයාට ලැබෙන්නේ කෝපය ප්‍රමාණයටනි තවත් කෙනෙකුට තියන බේසමක් එතට යාට වැැහිවර ලැබෙන බේසමී ප්‍රමාණයටනි ආන්න ඒ වගේ පිංවතුන මහා කරුණාව ආකාස ගංගාව වගේ මහා කරුණාව භාගතු වහන්සේ අපට ලබල දෙනකොට අපට යනුග්‍රහයි ලැබෙන්නේ අපේ සද්ධාව නැමැති භාජනය ප්‍රමාණයට පමණයි. බෝතල් මෝඩියක් වගේ සද්ධාවක් නං අපට තියෙන්නේ ඒ ප්‍රමාණයට තමයි භාගත වහසේ යනුග්‍රහහි ලැබෙන්නේ. කෝප්ප එක ප්‍රමාණයට වගේ අපට සද්ධාව තියෙන්නේ ප්‍රමාණයට මයි භාගතු වහන්ස ්‍යානුකම්පවානු ග්‍රහට ලෙන්නේ. අපේ සද්ධහවනැමති භාජනය පුළුල් කරගන්න තරමට විශාල කරගන්න තරමට තමයි පංහතුන භාග්‍යතුන් වහන්සේ ගයනුකම්පාවපට ලැබෙන්නේ. මොකද නී බුද්ධ ශාසනී බෞද්ධ රටක පුදුනා කියලා අපි උපත්තිම් බෞද්ධෝ කියලා. එහමනැතන් මහිම පෝවල්ලට සිල්ලරගෙන තියෙනවක් කියලා ඉඳදල හිට අපයක් දුරවෙන්න පූජාවක් කලා කියලා ඉන්දල් හිටල දානයක් මානයක් තුන්න කියලා හිතන් ඩිපාපිං නොතුනී ඔබට බාගතු වහන්සේගින් අනුග්‍රහයි ලබේ කියලා. භාගතු වහන්ස ගැනු ග්‍රහයි ලබෙන්නේ සද්ධාවතියන සද්ධහවන්තියාගේ සද්ධහවෙ ප්‍රමාණයට පමණයි. ය අනුග්‍රහහි ලබිෙනේ ප්‍රමාණයට පමණයි. තුර අපිට තියෙන සද්ධාව දියුණු කරගන්නෙකුකද සද්ධාව වඩාගන්න එක අපි තුළ තියෙන කාරණාව. සද්ධාව වඩාගන්න එක අපි තුළ තියෙන කොටසා. අපි තමයි මේ සද්ධාව දියුණු කර ගණ්ඩ ඕන. එක කාටවත් කරන්න බෑ. හැබැයි මම මේ බුද්ධ ශාසනය දැකපු විශේෂම කොටස තමයි පින්වතුන භාග්‍යවතුන් වහන්සේ කිරෙහි සද්දහාව දියුණු කරගන්න දියුණු කරගන්න මට්ටමට තමයි ඒකිනාට භාග්‍යතු වහන්සේගේ කරුණාව අනුකම්පාව ලැබෙන්නේ. මං උදාහරණයක් කියනම් මේකට බුදුරජාණන් වහන්සේ සාසනී පිවතුනින් මහනවෙලා හිටියාමේ සුනක්කත්ත කියල හාමුදුරු නම. උන්වහන්සේ කාලයක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කලා. දවසක් භාගතුන් වහන්සේ එක්ක සුනක් අත හාමුදුරුව පින්ඩ පාති වඩිදවා එක මාර්ගයක ඒ යන මාර්ගයේ කෝරක්කත්තිය කියල එක්තරා අන්න තීර්ථයකයකුගේ ආරාමයක් තියෙනවා මේ කෝරක් කත්තිය ධරන්නේ සුනකෘතයක් සුනකෘතයක් කියන්නේ බල්ලෙක් වගේ තම ඉන්නේ කන්නේ බල්ලෙක් වගේ හිඳගන්නේ බල්ලෙක් වගේ ඇවිදින්නේ බල්ලෙක් වගේ මල පහ කරන්න බල්ලෙක් වගේ බල්ලක් වගේ තමයි හැසිරේද එක තමයි සුනකුරෘතියක් කියන්නේ එතකොට දැන්ඒ සුනකුරෘතයක් දරන මේකෝරක් අතේ නිර්වස්ත්‍ර වන්නම දැක්කම සුනක් අත හාමුරන් ටික පාටම හිතුනා මෙන්න නියම රහතන් වහන්සේලා මේ තමයි සැබෑ මාය භහාවට පත්වෙච රහතන් වහන්සේලා මෙවැනි රහතන් වහන්සේලා ඉදිරියේ අපි කවුද කියල හිතුණ ඔය සිතුවිල්ල දැක්ක භාගතුන් වහන්සේ සුනක් අත්ත හාමුදුරට හිතච්චය ඒ වෙලාවිදී භාග්‍යතුන් වහන්සේ සුනක්කත්ත හාමුදුරන්ගෙන් අහනවා සුනක්කත්ත නොඹ මගේ ශාසනය කෙනෙද්ද අන්න ශාසනක කෙනෙද්ද කියලා තොටේ ලාවිදී අහනුව ඇයි සාමිනහම කියන්නේ කෝරක්කත්තිය රහත්වෙලා කෙල හිතුවේ කියනි සයිකව්වා සුනක් අත්ත හාමුදුරුවෝ භාගතු හසර දක්කවපු ප්‍රතිචාරයමකක් දන්නවද. සුනක්ත්ත හාමුදුරුව භාගතුනාන්සකෙන් අහනවා ඇයි සාමීණී ඔබහන්සේට රහතන් වහන්සේ ලාත්ක රෂයාවත්තිය නොද ෙලාලනවා. බලනකු පින්වතුන සුනක්ත්ත හාමුුර ටහන හිතතිච්‍ය ප්‍රශ්න. රහතන් තවකෙනෙ රහත්වනා කියලා එක දරාගන්න බැරි මසුරු භවක්ති නොද කෙළ යහන්නේ. භාගතු වන්සේ වෙලාව කියනවා. සුනක් අත්ත මට මේ රහත් භාවයට මසුර බවක් මේ හැබැයි නුඹ රහත් කියල හිතාගෙනින් නොය ෝරක් කත්තිය තව දවස් හතකින් ආහාරාජීරණය කැවිලි මැරෙනවා. ඔය කෝරක් කත්තිය මරණින් මතුව හිල්ල පදන්නේ කාල කංචිකා කියලා සුර නිරේක. මම කියන කතාාව නඹට පිළිගන්න ඕ නම් ಪළුවන් ඔය කෝරක් කත්තියගේ දේහිේ ගිහිල්ල දාන්නේ කියීර නත්තම්බක්ක කියලා සොහොනක අන්නේ සොහනට ගිහිල දවාම නඹට පුළුවන් ගිහිල්ලා හඩ කෝරක් කතිය කොහිෙදී පදුනේ කියලා කාල ಖංචි සුර නිරීපදිච ರක් ත්තිය ඔය මල සිර ට ාවශ වෙ ලා ගෙ කියයි. තමන්ගිපපුදුනේ කොහෙද කියලා. කියල භාගිතනාන්සේ සුනක්කත හාමුදුරට කිවවා. සුනකත්තා හාමුදුර මකද කළින් ඒකග හිල්ල කොරක් කත්තිරකිවා භාගිතනාන්සේ මයක්කලමිනි මෙහිම කතාවක් කිව්වා එක හරිියයිද වර්දීද කියන එක මම දන්නේ නේ කොයි එකටත් මේ දවස් හති ආහාරගන්නකොට පරිස්සංගවෙන්න කිවා. කොරක් කතිය කියනවා ්‍රමන බවත් ගෞතුමියෝ පරද්දන්න පුළුවන්න්නම් මට ඕකෙන් ඇයිමම ආහාර ගන්නේ මම මේී දවස් හතීමමිතින් ආහාර නොගිෙනන්නංකෝ කියල කෝරක්කත්තිකේවා දැඟ දවස තක්මනු කයින්නවා හත්තන දවසේ කෝරක්කත්තියට නිතර දන් දෙන බොම සැදැහැවත් දායකෙක් ඉන්නවා ඔහු එදා සුවන්දැල් හාලි බදකොයි ොඳ ඌරුමස්වැංජෙනයකුයි හදාගෙන කෝරක්කත්තිගේ ආරාමිට ආවා. ඇවිල්ලා අර කෝරක්කත්තියඉන්න තැන කෑමෙ කොට ටනල බිමට හැලවා එ බල්ලෙක් වගෙන කන්නේ අතර දුනට කන්නේ නෑ. ඉරි ඒ වෙලාවෙදී කෝරක් කත්තිට ආහාර සුවදත් එෙක්ක රැකපු ප්‍රතිපත්ති අමතක වුණා. තේලැව කියීනවා ශ්‍රමණ බවදත් ගෞතමය කිය්ප එක බැරිවිලාවක් කත් හරගියොත් මම මේ නොකල් මරණයක් වෙනවා. නොකා ඉන්න මට මරණයක් වෙනවා. ඊට වඩා කොච්චර වටනවද කාලමැරණික කියලා ගොර කතිය අර ප්‍රතිපදාවත් හැරල ඔන්න කෑවා. තිගෙදා රාත්‍රී මහාරාජීරණයක් කැවිල්ල මරණයට පත්වෙලා අර කිව් විදිටම කාලකංචිකා නිරීපදුුණා. දෙමුණ පළවෙනි අනාවකී හරිගියාම ීර්තිික කල්පනා කරයි ඉතින් එකක් හරිගියට අප අනිත්්‍යක බරු කරමු මක දැ සොහන නමකිවනි මිනී ගහින් දාන්න තිැපි යි සොහන දන්නතු වෙන තැක දාම් දැන් පිරිසක් දේහේ කරේතියාගෙන දැන්න්න යනවා වෙනත් තැනකට දේහය දාන්න රෑ එල්ලි වෙන කම්ම සොහොන් හෙව්වා හොයා ගන්න බැරිවුණ කොයාගන්න බැරි වුනා. වෙන්නද සොහො තියෙන ැන්වලට යනකොට තීර්තිකන්ට පේන ඒව ලස්සන උද්‍යාන වගේ එලිවෙන්න යාමිදී ඔන්න යාන්තං සොහොනා කහෝන ඒ අහුවෙච්ච සොහොනට අර මිනිය විසි කරා යමින් ගමන් මේ තීරතිකයෝ කෝකටත් කියලලා මේ සොහනට ගෙන නම මොකද දෙෙළෙ බැලවා එචකොට ඔවුන් කියනවා මේ සොහොන කීරනත් තම්බක කියනම සොහන ැගිම්ල්පන කර දෙඟා අපි මේකාරගෙන ගිහිල්ලා තැන් තැංවල් ධදාන ගෝතති මිනිසු බලමී මොකද කියල එනිසා ප ියාමු කියල ගිය දෙවිනි කාරණාවත් හරගියා තුංවිනික තමයි මලමිනය නැගිටලා කතා කරනක සුනකතහමුදුරු හිතුව මළමිනී නැගටල කතා කරනවා කිය එක අපි කවදාවත් දකලත් නයහලත්නේ එනිසාමීකවත් බොරු කරම කියලා හිතලා සුනකත්ත හාමුදුරු කීරණත් අම්බක ගෙන සොහොනට යනවා. ගියාම මළමිනිය ළඟට ගිහිල්ල හනවා කෝරක් අතිම්බ කොහෙද පපුදදුුණ කාල කංචිකා කියල අසුරු නිරේපදිච්ච කෝරක් අතිය අර දේහයට ආවේශ්‍ය වෙලාන ගෙට්ල කියනවා ස්වාමීනී මම මහාදුකක් විඳින කාලකංචිකා කියන නිරේ තමයි පදුනේ කියලා. එතුර බලණද මිතන තියෙන විශේෂ කාරණාව තමයි සුනක්කත්ත හාමුදුරු භාග්‍යතුන් වහන්සේ කිරී මුලින් අපැහැදීමින් හිතී. එනිසා තම අරවගේ කතා කිව්වෙේ ඔවුතුපස්ථාන කර කර හිටේ නමුත් බලන්න දැන් බුදුරජාණන් වහන්සේගිමි ආශ්ශර්යමත් දේවල් තුනක්ම සුනක් අත්තා හාමුදුරු ඇස් දෙකටම දැක්කනේ මැරෙන දවස කිව්වා මළමිනිය ගිහින්දාන තැනකිව්වා. මලමිනිය නගිටනම කියලකිවා. එතකටද මී සියල් ලෑස් දෙකින් දැකලාත් සුනක් අත හාමුදුරුවන්ට පින්හතුනි බලන්නකෝ බුදුන් සරණයන්න බැරිවුණානි. මට මීකින් කියන්න ඕනකම තියෙන්නේ අපි පින්වතුන් හොඳන මතක තියාගන්ඩ භාග්‍යවතුන් වහන්සේකිරි සද්ධාව නැතිකෙනාට කොච්චර බනැහුවත් කොයි තරම් කාලයක්මී බුද්ධුවත් පාද කාලේ මනුෂ්‍ය භවයක් ලබල තිබුණත් හරි ශ්‍රද්ධාවක් භාග්‍යතු වහසේ පිළිබඳව නැත්තං මේක වැඩෙන්නේනේ. එක තමයි මම මේ භාග්‍යතුන් වහන්සගේ ධර්මය තුළ දැකපු ආශ්්‍යර්යමත්මදේ. මේක වැඩෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මනා සද්ධාවක් තියෙන සද්ධවන්තයාට පමණයි. නතන් අනිත් අයට මේක සාමාන්‍යදයක් සැකඋපලුවන දේවල් වගේ දේවල්තමයි වැටහින්නේමක වැටිහින්න නං සද්ධාව තියෙන්ෙනට ඕන බනකු සුනක් අත්ත හාමුදුරන්ට ඇස් දෙකටම දැක්කන භාගත වහන්සගේ ්‍යාශ්චරීය නොම සරණයන්න බැරිවුුණා ඉඩ පසේ පාටික කියල තවසකක්කත් වාද කරන්න සුනක් අත හාමුදුරුම තමයි පෙළිබිවයි ඔගේ භාගතු වහන්සේ අප පහසුතාවට පත් කරන අවස්ථා ගණනාවක් සුනකත්ත හමුදුරු කටයුතු කළා විවිධබූතු චෝධනාකාරා භාගතු වහන්ේට. බලනක බුදුරජාණන් වහන්සේකි ළඟඉන්දල ඒ සරණ ලබන්න බැරිවුණනේ ඇයි ඒ අඳෙකට පැවිදි වෙලා යන්න ගිහිල්ල දැංගිතින් මෙරල අවිචින්නේ. ඇහිමුණේ එහෙමුණේ සද්ධව නැති නිසා. එනම් පංහතුන මේ මේ බුද්ධශාසනීතින විශේෂම කාරණාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේකිරි සද්ධහ උපද වගන්නික. හැම මොහොත්තකම හිතන්ඩෝන සත්තහා බගවා සාාවකෝ හමස්මි. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රෝ මමශාවක ජානාති භගවා නාහං ජානාමි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මමනුදනේවිී. අන්න ඒ සද්ධාව අපේ හිතොත්තුල පින්වතුනි උපදවගන්ට පුරුවන්කමක් ලැබුණු තරයට අපට මේ භාගතු වහන්සේගේ සරණය යන්න පුළුවන්. කිසි මඩුවක් පාඩුවක් නැතුව මේ භාගිත වහසේගේ සරණයන්න පුළුව. හැබැයි අර සද්ධාව දියුණු වෙලා තියෙනට ඕන. එනි සාපේ පිින්වතුන් මිනිමක බොහොම වටින කරුණක් කැටියට දරන්න. භාගතුන් වහන්සේ පිළිබඳ සැක උපදවන්නේ පමමුකද සැක උපදවන්නට ඕන කෙනෙක් නිවී භාගතුන් වහන්සේ කියන්නේ. උන්වහන්සේගිමී බුද්ධසාාසනය කියලකෙන සැක උපදවන්න ඕන එකත් නිවී ඒ සබ්දහව තබාගන්න කවදාවත් ඒකට බයිවෙන්නන්නේ පා රයිතුමා කියන්නේ එකයි තැන්ම මෙතන කියනවා ස්වාමීනී අන්න්‍ය ශාසනවල මේ සමහර පිරිස් ඒ බ්‍රහ්මචරයා වඩන්නෙක් අවුරුදු දහයයි විස් යිතිහයි හතලිහයි ඉරවස අත්හරිනවා. සමහරය මම දැකලතියනවා මල්ගන්ද සුවන්ද බිලුම් පාවිච්චි කරන්නේ ගිහිවස්තර දරන්න එහෙම කියපයි ඉන්නවා. එහෙම තමයි ශසාසනට යන්නේ නමුත් අවුරුදුදහයකින් විස්සකමිතර දකිනවා ඇත්තු ගහි වස්තර දරම සුන්ද විලි උන්දරමින් හැසිරෙනවා. හැබැයි ස්වාමීනී මම මේ ශාසනය හිමකිෙනෙත් දැකරනේ. එ මේ කතාහ කරන්න නම් රාතන් වහන්සේ වැඩහිතපු විශේෂ කාලයක් විශේෂීම කතා කරන්නේ මඟඵලලාබින් ගැන. පරම සද්ධහවත්තිෙන් ්‍රාවකයෙන් ගැන. තුට කියනවරයිතුමා ස්වාමිණ මම මේ සාසනයහිම දැකලනෑ මේ ශාසනී යම්කිසිකිෙනෙක් ශාසනට ඇතුල්ලු නානං මේ ප්‍රාණය කෙළවර වෙන කම්ම ජීවිතය තොරවෙනකම්ම මේ පරිපූර්ණ වූ බ්‍රහ්මචරිියාව පොරණවා. පරිපූර්ණ පිරිසුදූ මේ බ්‍රහ්මචරිියාව පරණවා. ඒක මම දැකපු විශේෂ කොටසක් ධර්මය තුළ තියෙන. එක මම ධරමිය අනුව මම අවබෝධ කරගත්තයක ලැතුමා කිවේ. ධරමය තුළින් මම දෙකපු විශේෂ කාරණාවක් හැටියට රයිතුමාකිව්‍යන්ගේ කාරණාව. තර මඟර මුලින් කතාවකි වේකයි සුනක්කත්ත හාමුතුරුව එකට ළඟ හිටියත්. භාගතු වහන්සේ වැසුරු කළත් පිතුනි සුනක් අත්ත හාමුදුරුවන්ට භාගතුන් වහන්සේ කිරෙහි ඒ සද්ධාව උපදවෙච නැතිනිසා පිහිටක් පිලිසනක් ලබාගන්න බැරිවුණ. එනිපේ පිවතුනු පුළුවන් හැම වෙලාවකම මින්නමී කාරණාවට හිත යොමු කරන්න මොකද බුදුරජාණන් වහන්සේ කවදාවත් අපට සංසාරය දීර්ග වෙන බනක් කියනේ සසරෙන් එතර වෙන බනක්ම තමයි දේශනා කරී එසයි හැම බුද්ධ වචනයකටම සද්ධාව පිහිටුවන් නිගයිතුමක් කියනවා වාමිනය උබහන්සේ සම්මා සම්බුද්ධයි ඒ සම්මා සම්බුද්ධ භහාවේ නිසා තමයි මට උබහන්සේගෙරෙහි නී තරම් පරමගෞරක් ඇතුනේ කෙලවන පලබිනි කාරණාව කි්වා. මිහෙම වන්දින්නේ හේතුව මීකයි කෙලකේවා. එමන කාලේ නිමාවට පත්වෙලා තිබෙන නිසා අපි මිතනිින්ම කොට සවසංකරමු ලබන සතතිීම ංීතන යිල්ලක කොටස පටන්ගතර හොදයි කියලා. යිතුමාට බුදුරජන් වහන්සේ කරහි මීතරම් පහදිනට හේතුව ජනීත් කාරණාවමකදද කියලා. තිංඒ කොටසත් ඊළඟ දේශනාව ශ්‍රවනය කරන්ඩ එසේ දේශනා කිරීම අරමුණින් අපි අද දවස මේ දේශනාවම නිමාවට පත් කරනවා. එ අදදවස මේ ධර්ම දේශනා පවත්තල රැස් කරගතු සියලුම පින් විශේෂයම නෙත්නාලිකාවේහි සභාපතිතුමාන්ට සාමාන්‍යධිකාරිතුමන්ට කාරමන් ලෙපින් අත් හැමදිනාටම. සියලු පින් අඩුවක් නතුවනු මෝදන් වේවා එවගේ මාමේලෝකට බිහිකරපු මියගේ මගේ මෑනියන්ටත් එවගේම මියගේ මගේ පියානන්ටත් අපත් වූ පැවිදිිරපු ගුරුදේවොත්තමන් මහන්සේටත් මේ සියලු පින් අඩුවක් නැතුවන මෝදන් වේවා එවගේ මෙවන් ගැඹුරු දහමක් මට අඩුවක් නැතුව දේශනා කරන මට ගන්වන මාගේ ගෘදේවයානන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැමදිනාම සුකිී සුවපත්භාවේ ලබත්වා. එවගේම සවපසධන පොපස්ථාන කරන හැම දිනාට මත්මින් සිලිකු සලනමෝදන් වේවා. අවසානයේ ඔවුන්ටත් ධර්මශ්‍රවනය කර පෝබැහැම දිනාටමත් අපටත් කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් සුකසාහගත ප්‍රතිපදාවං උතුම් චතුරාර් සති ධර්මිය අවබෝධ වේවා ඒ තා කාලයක් යනකං සම්මාධිට්ටික ජීවිත ලැබේවා ත්‍රහේතුක ප්‍රතිසන්ධය ලැබේවා. සක්පුරුෂයන් ගැසුර ලැබේවා සක්පුරුෂයන්ගේ විශේෂනුකම්පාව ලැබේවා බාලයන් ගැසුරක්නො ලැබේවා, බාලයන්ගෙන් කිසිම බාධාවක් ඇති නොබේවා. මිත්‍යා දෘෂ්ටික වචිනයක් වත් දෙසවනට නොවැසේවා මිති්‍යා දෘෂ්ටික සිතුවිල්ලක් වත් හදවතය නෝපදේවා. බාග්‍යතු වහන්සගේ නිරුමල පරියාාපි ධර්මියම අසන්න, මතක තබාගණ්ඩ වචනින් පුරුදු පුහුණු කරන්න අර්ථ විමසලා නුවනින් විනිවෙද දකින්නත් නිවැරදි වන්නට දේශනා කරන්නත් හැකියාවල බේවා නිවන්දගෙන ජාති දක්වාම දුකකිෙන වචනවත් අසන්නට නොල බේවා සැප අ්ජීවිතමල බේවා බුද්ධුවත් පාද කාලවල සම්මා සම්බුදුරජාණන් වහන්සේ ග්‍යනු ග්‍රහහිල බේවා අබුද්ධූත් පාද කාලවල පසේ බුදුරජන් වහන්සේලා ගැනු ග්‍රහහිල බේවා අවසානබා පැහැමදිනාටමත් ප්‍රාර්ථනා කරන බෝද්ධියකින් උතුම් ච ධර්මාවබෝධ කරගන්නට මීපින පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියාපි පාර්ථනා කරගමුो ආකා සට්ට ചබුම්මට්ටහා දේවානාගාම හිද්ධිකා පഞഞන්තං අනුමෝදිත්වා චිරන් රක්කාන්තු සම් සබුද්ධ සාස නං சிranරකන්තු சம்මා සම්බුද්ධ දசන சிரකන්තු சம்මා සබුද්ධ சாபකัง